පැවති කිසිම රජයක නොවිය යුතු ආකාරයේ උපරිම පුද්ගල නිදහසක්, භාෂණයේ නිදහසක්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක්, නිර්මාණකරණයේ නිදහසක්. පසුගිය අවුරුදු 5ක් කාල සීමාව තුළ පුරවැසියන් වෙතින් අපි භුක්ති විඳා. පසුගිය අවුරුදු 5 තුළ අවුරුදු 8කට 10කට ඉහතදී වාරණය වෙච්ච ටෙල් නාට්‍ය පෙන්වන්නට පටන් ගත්තා. කූඹියෝගේ ටෙල් නාට්‍ය වාරණය වෙලා තිබ්බේ. සහෝදරය වගේ ටෙල් නාට්‍ය වාරණය වෙලා තිබ්බේ අවුරුදු ගණන්. ඒවා පහුගිය අවුරුදු 4මාර 5 තුළ එළිදැක්. අද රාජ්‍ය මාධ්‍යවල යන්නේ රජයේ විවේචනය කරන නිර්මාණකරුවන්ගේ ටෙල් නාට්‍ය වැඩි හරියක්. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයා මේක තේරුම් ගන්න තමයි කලාකරුවන්ගේ දුක දන්න නායකයෙක්ගේ පුතෙක් විදියට කලාකරුවන් වෙන්නේ ප්‍රඥාප්තියක් නිර්මාණය කරලා පාර්ලිමේන්තු පනතකින් සම්මත කරලා එළිදැක්වන්න කටයුතු කරා. සියලු දිනාටම එක හා සමානව පවතින්නට නීති පද්ධතියක් ක්‍රියාත්මක විය යුතුයි. එම නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වීමෙන් අනතුරුව පළවෙනියටම මේ නීතිය සියලු දිනාටම එක සමාන කිරීම සම්බන්ධයෙන් කටයුතු කරනවා ඇතයි මේ ජනතාවගේ හඬ මම මේ වෙලාවේ ඔබ සැමට ප්‍රකාශ කර සිටිනවා. පවතින රජයන්ගෙන් ප්‍රේමදාස රජේ කාලේ ඇත්තටම අතිවිශාල සේවයක් වුණා කලාකරුවන්ට. ඊට පස්සේ නම් මට පේන විදිහට දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා කලාවට යම්කිසි දෙයක් කරන බව ඉංගියෙන් අපිට තේරෙනවා. මං කලාකාරයෙක් වශයෙන් කියන්නේ ඒක අතිවිශාල මෙහෙවරක් එයාගේ සටහනේ තියෙනවා. ඒක අපි පුද්ගලිකව සාකච්ඡා කළ ওই වෙලාවෙත් වැටහුණා.